Hello, hello guys. ඉතින් මේ තියෙන්නේ කැම්පස් එකේ යාළුවෙක් එක්ක ගියපු ලස්සනම ලස්සන ගමනක් ගැන කතාවක්. ඉතින් මේ තමයි අපේ කැම්පස් එකේ කිල්ල ටික අපේ බැච් එකේ ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එක. අපි රෙඩියුකේ ඩිපාර්ට්මන්ට් එක. ඒ ඩිපාර්ට්මන්ට් එකේ කිල්ල ටික විතර කොල්ල ටික කපලා අපි කියන්නේ ලස්සනම ලස්සන ට්‍රිප් එකක් ට්‍රේන් එකේ. ඉතින් මේ ඉන්නේ ගමන ගියපු ලස්සනම ලස්සන පෙච්චල ටික. ඉතින් අපි ට්‍රේන් එකෙන් ගාල්ලේ රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා එතනින් පිටියල ගාල්ලේ පිටිවල තමයි ලොකේෂන් එක තියෙන්නේ. එතන ගෑන් ළමයි 15කට 16කට විතර හරිම ආරක්ෂිතව සුවපහසුව ඉන්න පුළුවන්. ඉතින් යාලා අපිට හොඳට නවාතැන් දෙන්න අපි කට්ටිය දෙන්න තුන්දෙනා හතර දෙනා විතර බෙදිලා ඒ වගේ රූම්ස් ගත්තා. ඉතින් අපි කට්ටියටම හොඳට ඉස්ලා වුණා. අපිට මේ තැන හිර දෙන්නේ මැරෙන්න කලින් ඔබ ආයුතුම හොටල්ස් කියලා පේජ් එක කරන්න. ඒක කරන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක අපි බැච් එකේ ඉන්න කෙනෙක්. එයාගේ සාදර අනුග්‍රහය තමයි අපි මේ ලොකේෂන් එක හොයාගත්තේ. බීච් එක තියෙනවා කියන්නේ අපිට තව වෙන මොනවත් ඕනේ නෑ. ඉතින් අපි හැමෝම ගියපු නම් මොකද කරේ? ඇනුම් මාරු කරගත්තවත් වොෂ් එකක් දාගත්තවත් නෑ. කිස්සත් අක්කගේ කවදාවත් මුදුන් දැකලා නෑ වගේ. මෙන්න මේ හෝගන් පොකුණට බැහැලා කිස්සත් අක්කගේ සෙල්ලම් කර කර හිටියා. ඉතින් කොහමහරි අපි හැම සෙල්ලම් කර කර ඉන්නකොට කට්ටිය එන්න එන්න වැඩි වුණා. කොහමහරි අපි මේ තැනට යද්දී දෙක එක දවල් දෙක එක වගේ වෙලාව හොඳටම අවු තිබ්බ වෙලාවක්. ඒ වෙනකොට වැඩේ ඇත්ත ඇරියනන්නේ කට්ටිය වැලි වලින් සෙල්ලම් කරනවා, වැලි වලින් ගහ ගන්නවා. අන්තිමට මේ අපේ යාළුවෙක් හිටියා, ඒව අපි වැලි වලින් යට කරා. ඉතින් ඔය විදිහට තමයි කොහමරි ඒ දහ දවස අපි ගත කරේ. ඊට පස්සේ අපි ඔය විදිහට සෙල්ලම් කළා සෙල්ලම් කළා. හවස් වෙද්දී සෙට් එකත් එක්කම ගියා ගාලු කොටුවේ ඇවිදින්න. ගාලු කොටුවේ ඇවිදින්න ගියා. ඉතින් අපේ පේරදෙනී කැම්පස් එකේ ඊචස් ෆැකල්ටි එකේ රේඩියෝග්‍රෆි ඩිපාර්ට්මන්ට් එකේ අපි සුන්දර ගෑනු ළමයි ටිකත් එක්ක ඉතින් කට්ටියත් එක්ක කොහොම ඇවිද්දා වීඩියෝස් ගත්තා. අයිස්ක්‍රීම් කෑවා. මෙන්න මෙතන අයිස්ක්‍රීම් තියෙන හරිම රසයි. අපිට කැමති 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 අයිස්ක්‍රීම් එකක් ඉල්ලගෙන කන්න පුළුවන්. ඉතින් ඇවිදලා 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 රෑට කෑමක් කාලා අපි ආයෙමත් සුපුරුදු අපේ නවා තැම්පලට ගියා. ගිහිල්ලා අපි එතනත් නිකන් හිටියේ මොකද කරේ? අපි ඩයස් ගින්නංගේ ටික්ටක් කරා. ඉතින් කොහමාරේ හොඳටම ආතල්ලකේ ගෙවන දවසක් කියන නම් හරි අයෙත් මේ දවසක් ඉක්මනටම ඉන්නකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා.
මම කොහමාරි එදා දවස ගෙවුණා. රෑ වෙනකන් නැටුවා. සින්දු ඇහුවා, මනෝ ගැහුවා, යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරා. ඒ ඔක්කොම කළා මේ තියෙන පහුවෙනිදා දවස. ඉතින් අපි පහුවෙනිදා උදේම නැගිටලා තල්ප යනවා කියලා ලැහස්තනා. එතන ගිහිල්ලා හොගාලා අපේ සෙට් එක දඟලන්න පටන් ගත්තා. කවදාවත් මෙන්න මේ හොගාන පොකුණේ නාල නැහැ. හොගාන පොකුණ දැකලවත් නැහැ වගේ තමයි අපේ කට්ටිය හැසිරුණේ. ඉතින් එදා දවසත් හොඳටම එන්ජොයි කරා. ඉතින් ආයේ දවසක මේ වගේ ලස්සනම ලස්සන මතක ගොඩක් එකතු කරගන්න අපේ සෙට් එකත් එක බලාගෙන ඉන්නවා. ඉතින් මේක මගේ ජීවිතේ හොඳ ආසම මතකයක් වේවි. කියන්නම් තුකනනේ මේ කොහෙද හැමෝම දන්නවා. ඉතින් ෆොටෝස් වීඩියෝස් දැක්කහම මේ තමයි ගාල්ලේ තල්ප. ආසාවෙන් හිටපු තැනක්. අර මොනවාද මුහුදු ඉක්කිරියෝ නම් ගොඩක් ඉන්නවා. අපේ එක යාළුවෙක්ට තුවාලත් උනා. එයාලා නිසා, මුහුදු ඉක්කිරිය නිසා. ඉතින් එහෙම තමයි එදා දවස ගෙවුනේ. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එන්නම් එතකන් බයි.